අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම නවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත වසරේ කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානීය සියත ප්‍රවෘත්ති දිනාගනි පළමු ස්ථානයේ හිමි කරගන්නේ උදේශාන්ත කුමාර ඉදම ගෙදර सुमति सम्मान उलेलेदी सियतट तवत सम्मानयक् सियत रूपवाहिनियन ग्राफिक सजीवीकरणे करलद जी ए दिनेश नयनजीत गे निदहस 71 जिनीवा मानव हिमिकाम चोदनावलट मोहन दीमट सूदानाम जनपति गेन प्रकाशयक् पिलिका कारक पोल्तेल माफियावन पिलिबंदव विपक्ष नायक सजिद गेन हेलिदारवा प्रथमें देशीय पुआत सियत यलित सम्मानयट पात्र करमिन 25 वन सुमति सम्मान उलेलेदी होंदम रूपवाहिनी कालीन प्रवृत्ति वार्ताकरणयट हिमि सुमति सम्मानय दिना गनीमट सियत प्रवृत्ति अंशय अप समत्तुना व्यातर सियत ग्राफिक अंश प्रधानी दिनेश नयनजीत महताद होंदम रूपवाहिनी ग्राफिक सजीवीकरण निर्माणयट हिमि सुमति सम्मानय दिना गत्ता मेवर विसी पस्वन सुमति सम्मान उलेल बत्तर मुल्ल वोटसेज होटल परिश्रेदी ये पस्वरुवे आरंभ वुना කලාකරුවන් නාලිකා ප්‍රධානීන් මෙන්ම නිර්දේශිත නාමයන් සඳහා තෝරාගත් පිරිස ඇතුළු සම්භාවනීය අමුත්තන් රසක් එක්ව සිටියා. එහිදී සියත ටීවී ප්‍රවෘත්ති අංශය සහ සියත ටීවී ග්‍රාෆික අංශයේ දිනේෂ් නයනජිත් මෙවර සුමති සම්මාන උළෙල සඳහා නිර්දේශ වී තිබුණා. 25 වන සුමති සම්මාන 2020 එයින් ප්‍රථමයෙන්ම සියත ටීවී නාලිකාව වෙනුවෙන් සියත ටීවී ග්‍රාෆික අංශයේ ප්‍රධානී දිනේෂ් නයනජිත් මහතා නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ නිදහස නම් ග්‍රාෆික නිර්මාණය හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණයට හිමි සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා එක් වන නිදහස් දිනය අපි වාහිනියෙන් සමරමු හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණය සම්මානෙන් පිදුම් ලබන්නේ සියත රූපවාහිනියෙන් ග්‍රාෆික සජීවීකරණය කරන ලද ජී ඒ දිනේෂ් නයනජිත්ගේ නිදහස 71 इनानतुरुव होंदम कालीन प्रवृत्ति वार्ता करने टे हेमी सुमति सम्मानेन पिदुम लबुए सियत प्रवृत्ति अंश्याई होंदम रूपवाहिनी कालीन प्रवृत्ति वार्ता करने अंक एक सम्मान हेम कर गाने खाओ दे पालम स्थान हेम कर गाने उदयशांत कुमार इडम गेदर अब गे उनुसुम सुपैदुम सियत रूपवाहिनी प्रवृत्ति अध्यक्ष उदयशांत कुमार महादात මෙම සම්මානය ලබා ගැනීමටයි මේ ආරාධනය. ඒ තමයි පළමු ස්ථානය. හොඳ අප්‍රසන්නතාවයක් ලබා දෙමු. හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1. අතර 25 වන සුමති සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වතාවක් පවණක් හිමිවන UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ඩග්ලස් රණසිංහ මහතායි ජීවිතයේ එක්වතාවක් පවණක් ලැබෙන UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලබන්නේ
වසර 54ක වේදිකාව ගුවන් විදුලිය රූපවාහිනිය සිනමාවෙන් අපව පෝෂණය කළ ඩග්ලස් රණසිංහ මහත්මයා इनानुतुरुव जीविते एक्वातावाक पमनक हिमिवन यूडब्ल्यू सुमतिपाल अनुस्मरण सम्मानेन पिदुम लबुए मानेल वानगुरु महात्मियाई सिनेमाव वेदिकाव रूपवाहिनी यन माध्य त्रित्वेम तम दक्षता देखु मानेल वानगुरु कला शिल्पिनियट जीविते एक्वारक पमनक लबेन यूडब्ल्यू सुमतिपाल अनुस्मरणीय सम्मानीय फिरी नमन मोहदाय मे හැමෝගෙම ප්‍රසාද ජනක අත්පොළ සන්නාදය ඇයට ලබා දෙමු. නගුරු ඇයි යන්නේ? මගේ දෑබර සැමියාද මාතක මේ සතර බෙදා ගන්න මෙතන හිටියනම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා දස දිග රැව් දෙන්න තරු පායන්න ජය වැහෙන්න දෙත පිනවා තිරය මතිලෙන්න සිතගත පුබුදන රැගුමන් පා අඥානේ දස දිග රැව් දෙන්න තරු පායන්න ජය වැහෙන්න හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හොඳම රූපවාහිනී ග්‍රාෆික ත්‍රිමාන සජීවීකරණයට හිමි සුමති සම්මාන දිත්වය සියතට හිමිවීමට ප්‍රධානතම සාධකය අප ප්‍රේක්ෂක ඔබයි ජනතාවගේ රස ආස්වාදය උදෙසා මෙන්ම හරිදී හරියට සහ නිවැරදි ගුණාත්මක බවින් යුත් නිර්මාණ ඔබ වෙත ගෙන ඒමට සියත සැමදා සූදානම් අපේ අහසේ अपे पुलवे इपदीरा अपे कंदे मिलिस अपव सम्मानीन ओसबातेवु प्रेक्षक ओबट स्तुति अपे महिमे अपे सियते एफ्लाटॉक्सिन अडंगू आनयनिक पोल्तेल देवन वरटत परीक्षा किरीमे कटयुतु संदहा अदाल सांपले मेवनविट कार्मिक ताक्षण आयतने वेत यमु कर तिबनवा एफ्लाटॉक्सिन नंबू पिलिकाकारके अडंगू पिरिपहदु नोकल आनयने करन लद पोल्तेल संबंधेन वू सांपले परीक्षा किरीमे संदहा अदाल सांपले मेवनविट कार्मिक ताक्षण आयतने वेत लबी यति अतर ए संदहा वू परीक्षा किरीम कटयुतु मेवनविट सिदु करिमिन पवतिन बवत एही अवसन वार्ताव इदिरियेदी लबा दीमट नियमित बवत कार्मिक ताक्षण आयतने अध्यक्ष जनरल आचार्य राधिका समरसेकर महात्मिय पवसनवा एयनुव अदाल पिलिकाकारक अडंगू पोल्तेल सांपले परीक्षा किरिन्ने देवन वरटाई मीट पेर अदाल आनयनिक පොල්තෙල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ විසින් පරීක්ෂා කෙරෙනු අතර එහිදී අදාළ ආනයනික පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් අඩංගු බැවින් පරිභෝජනයේට සුදුසු නොවන බවට තහවුරු වීම හමුවේ පොල්තෙල් ආනයනය කරන ආයතනවල ගුදම් සඳහා මුද්‍රා තැබීමටත් අදාළ පොල්තෙල් ප්‍රති අපනයනය කරන ලෙසත් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම් දී තිබුණා. ඒ වන විට ආනයනික අදාළ පොල්තෙල් තොග ආනයනය කරන ලද ආයතන වෙත මුදා හැර තිබූ අතර ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තහවුරු වීමෙන් අනතුරුව ආනයනය කරන ලද පොල්තෙල් තොග ප්‍රති අපනයනය සත් රේකෝ විසින් අදාළ ආයතන වෙත දැනුම් දුන් බවට රේකෝ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීමෙන් සඳහන් කර සිටියා. ඒ අනුව මේ වන විට අදාළ පොල්තෙල් ආනයනය කරන ලද ආයතන හතරක ගුදම් සඳහා මුද්‍රා තබා ඇති අතර පොල්තෙල් ආනයනය කරන ලද ආයතන දෙකක පොල්තෙල් තොගවල ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරක අඩංගු බවට තහවුරු වී තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී අදහස් පළ වූ අතර එහිදී වෙළඳ අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර
නොමැති අතර වෙළඳපොළ වෙත අදාළ ඇෆ්ලොටොක්සින් අඩංගු පොල්තෙල් මුදාහැර නොමැති බවට තහවුරු කරන බවයි. මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ නරහින් පිටිපිටි ප්‍රමිති ආයතනයේ වෙත ගොස් ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳව සොයා බැලුවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ විසින් තොරතුරු අනාවරණය කරනු ලැබූ අතර එෙහිදී ආනයනික පොල්තෙල් බහුලුම් 13ක ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තහවුරු වී තිබෙන බවටද ප්‍රකාශ වුණා. රටේ ජනතාවට මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට සිදු වෙත්තේ පොල්තෙල් මාරයා සමග බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තිස්සමහරම් ප්‍රදේශයේ අද පැවති 63 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමි. මෙවර 2021 සිංහල තමිල අලුත් අවුරුද්ද සමරන්න වෙලා තිබෙන්නේ පිළිකාකාරක පොල්තෙල් සමග සහ පොල්තෙල් ආදේශක සමග. මේ ආණ්ඩුව යටතේ ප්‍රමිතිකරණ ආයතනයේ දුර්වලතාවය තුල ශ්‍රී ලංකා රේගුවේ අදක්ෂකම තුල මේ රටට මෙට්‍රික් ටොන් දහස් ගණන පොල්තෙල් සහ පොල්තෙල් ආදේශ නිකන් නෙවෙයි පිළිකාකාරක ආදේශ අපේ රටට ගෙන්නලා තියෙනවා. රේගුව මෙච්චර බරපතල ප්‍රශ්නයක් තිබියදී ඒ ඒ සමාගම් වල ගුදම් වල මේ නුසුදුසු පොල්තෙල් සහ ආදේශක ගබඩා කරන්නට අවසරය ලබා දීලා දැන් වෙළඳ පොළට නිකුත් වෙලා හමාරයි. එතකොට මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද අපි සමරන්නේ පොල්තෙල් මාරයත් එක්ක සටන් වැදීමක් තුල. කෑම පිඟාන එනකොට මේක මාරයාගේ පිඟාන වේද දන්නේ නැහැ. මේ පොහොට්ටු පුද්ගලයෝ කිව්වා පොහොට්ටු එන්නේ සිස්ටම් එක හදන්න. ව්‍යුහය හදන්න. ක්‍රමවේදය හදන්න. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ආණ්ඩුව වගේම සිස්ටම් එකත් ෆේල්. දැන් රටේ ජනතාවට තියෙනවා කොවිඩ් මාරයත් එක්ක සටනක් කරන්න. ඊට අමතරව පොල්තෙල් මාරයා එක්කත් සටන් වදින්නේ කියලා. මේ අතර පිළිකාකාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙලෙස අදහස් පළ කළා. විවෘතයි කියන ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව තරම් විවෘත නැහැ කිසිම ආර්ථිකයක. ඕනේ දහ ජරාවක් මේ රටට ගේන්න පුළුවන්. ප්‍රමිතියක් බලන්නේ නැහැ. සල්ලි වලට ඒ ප්‍රමිතිය ගණ්ඩක් පුළුවන්. ඉතින් අන්න එහෙම වැඩ පිළිවෙලක් මේ රටේ තියෙනවා. මේක දිගින් දිගටම වෙනවා. ඉතින් අපි ශ්‍රී ලාංකිකයන් නැතිනම් අපේ දරුවන්ව රැක ගන්න වැඩ පිළිවෙලක් නැත්තම් අපේ ජනතාව රැක ගන්න වැඩ පිළිවෙලක් නැත්තම් මම හිතන්නේ ඒක අපි සියලු දෙනාගෙන් වගකීම් පැහැරීමක් වෙනවා. ඒක රජයක විතරක් නෙමෙයි. අපි සියලු දෙනාගෙන් වගකීම්. මේ ආකාරයට හිතුවිතෝ විදියට දහජරාව ගෙනලා මිනිසුන්ට කන්න පොන්න දෙනවා. ඉතින් පිළිකා හැදෙන්නේ කහන්න දෙයක් නෑ. මේ රටට පොල්තෙල් ගේනවා නම් පාවිච්චි කරන්න සුදුසු පොල්තෙල් පමණක් ගේන්න අවසර ලබා දෙන්න. අර වාහන වලට ඉන්ධන ගහනවා වගේ බොරතෙල් හැටියට ගෙනල්ලා පිරිපහදුවෙන් පස්සේ වාහන වලට ඉන්ධන ගහන ක්‍රමවේදයට පොල්තෙල් පිරිපහදු කරන්න පොල්තෙල් ගේන්න නෙමෙයි. මොකද අපිට විශ්වාසයක් නැහැ මේ පොල්තෙල් ගෙනල්ලා පිරිපහදුවට ලක් කරා කියලා. ඒවත් ඒ ආකාරයෙන් මේ ස්ටෑන්ඩඩ් එකට ඒ ගුණාත්මක තත්වයට තියනවා කියලා අපිට විශ්වාසයක් නැහැ. ජිනීවා මානව හිමිකම් චෝදනාවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එය අද මාතර පැවති ගම් සමග පිළිසඳර වැඩසටහනට එක් වෙමින් පාස්කුරිද සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව. ඒකේ හැම පිටේකම කියන්නේ මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් දුන්නු ප්‍රමුඛත්වයේ අඩුකම නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකළ නිසා තමයි නැවතත් මේ වගේ සිද්ධියක් උනේ කියන්නේ. මූලික වශයෙන් ජාතික ආරක්ෂාව කඩාගෙන වැටුණා. රණවිරුවන් අභූත චෝදනා ගෙනල්ලා හිරගෙවල් වලට දාලා නඩු දාලා තවමත් විශාල කරදරයක් ඒ අයට. මට තවමත් ඒ අය ඒ නඩුවලින් නිදහස් කරගන්න විශාල ප්‍රශ්නයක් වෙලා. ඊළඟට ජාත්‍යන්තරයට ගිහිල්ලා ජිනීවාවලදී යෝජනාවලට සමානුග්‍රහය දක්වලා අපේ ස්වෛරීත්වය අපේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කළ දැම්. ජිනීවාවල පිල්ලා අස්සුනා ඒ සමානුග්‍රහයෙන්. ඒකට ඒගොල්ලන්ට අපිට විරුද්ධව වැඩ කරනවා. ඒකට කමක් නැහැ. අපි මුහුණ දෙන්න පුළුවන්. අපි නිදහස් රටක්. අපේ වැඩ අපිට කරගන්නට පුළුවන්. අපි නොබියව ඒවට මුහුණ දෙනවා. ඒක තමයි අවශ්‍ය. මේ වෙන රටවල් වල අර ඊනියා නව ලිබරල් වාදය පතුරවන්න, එහෙම නැත්නම් මේ ඉන්දියන් සාගරේ බලවතුන්ගේ අරගල වලට අපිට මැදිහත් වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. බලය බෙදීම කියලා නැවත බෙදුම් වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය මේ භූ දේශපාලනික අවශ්‍යතාවයන් ඉටු කරගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්නට අපිට අපි සූදානම් නැහැ. අපි බලයට පත් කරේ මෙන්න මේ මූලික දේවල් නැවත හරි මඟට යොදවන්න. මගේ මේ කාලය ඇතුළතදී මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒවා නිවැරදි කරන්න. වැරදි මත ජනතාවට ගෙනියන සමාජ මාධ්‍ය හරහා කොච්චර
මේ බොරු තොරතුරු යොදනවා ජනතාව ප්‍රවේශම් වෙන්නට ඕන එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත් කළා වෙච්ච වැරද්ද නැවතත් ඒක කරන්නට ඉඩ තියන්නට එපා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 5ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චණ්ඩ ජයසුමන මහතා පවසනවා. ඒ අනුව අදාළ එන්නත්ගේ අප්‍රේල් පළමු සති දෙක තුළ ලැබෙන බවයි රාජ්‍ය මාධ්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොවිඩ් මර්ධන එන්නත්ගයක් අප්‍රේල් මාස පළමු සති දෙක ඇතුළත මෙරටට ලැබෙනු ඇති බව ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එන්නත් මාත්‍රා ලක්ෂ 5 බැගින් ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජයේ අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මාතලේ දිස්ත්‍රික්කයේ ලක්කල පල්ලේකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ලක්කල නවහරිත නගරයේ එවකට යහපාලන රජය සහ මහවැලිය එක්ව ඉදිකල සතිපොළ අද වන විට භාවිතයට නොගැනීම හේතුවෙන් අභාවිතයට යන පුවතක් අපට වාර්තා වුණා. කලුගඟ ජලාශ ව්‍යාපෘති යටතේ ජලාශයට අවතැන් වූවන් පදිංචි කරමින් මං මාවත් රාජ්‍ය බැංකු රාජ්‍ය ආයතන වලින් සපිරිව අංග සම්පූර්ණව ලක්කල නව හරිත නගරය ස්ථාපනය කර තිබෙනවා. මෙම නගරය තුල පිහිටි සතිපොළ නගරයේ සිට මීටර් 800ක් පමණ දුරකින් ඉදිකර ඇති නිසා සතිපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමට පරිභෝගිකයන් නොපැමිණීම මෙම සතිපොළ භූමිය භාවිතයට නොගැනීමට හේතුව බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. සතිපොළ මහ ජනතාවට අවශ්‍යතාවයක් ස්ථානයකට මේ ස්ථානික නෙමෙයි ගොඩනගලා තියෙන්නේ කැලෑවක නගරයක් ආසන්නයේ තියෙන්න ඕනි වෙළඳ පොළක් විච්චාම මේ කැලෑයක් මැඩගෙන ලාටෝලා තියෙන්නේ ව්‍යාපාරික වශයෙන් අපිත් අඩපණ වෙලා ඉන්නේ පතන් දක්කපු හරක් වගේ තමයි ඉන්නේ දැන් ආදායම් මාර්ගයක් ලැබෙන්නේ නැහැ මං රාත්‍රි ගෙදර යනකොට කඩේ වහලා මෙතන අර රින්දි දාගෙන වාහන නවත්තගෙන බොනෝ කට්ටිය ඒ වගේ අපරාධ වැඩවලට යොදා ගන්න ඔහොම ඉස්සරහට ගියාම ඒකත් තමයි දරුනේ අන්න මේ වගේ දේවල් තමයි මෙතන පරිභෝජ බියර් ටීම් පාවිච්චි කිරීමයි කැලැවැදීමයි පමණයි තියෙන මෙතන ප්‍රදේශයේ ජනතාව වගකිවේතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සතිපොළ භූමිය විනාශ වීමට ඉඩ නොති වෙනත් පළදායි කටයුත්තක් සඳහා භාවිතයට ගැනීමට කටයුතු කරන ලෙසයි සති තුනක් විතර වගේ තමයි මේ පොළ දැන් ඊට පස්සේ ආය අන්න ටවුන් එකට ගිහලා තියෙන මෙන්න මේක අප්ඩයි මේකට වෙන ප්‍රයෝජනයක් ගන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ මේක නිකන් වහලා දාන්න නිකන් කැලේ වැවිලි යන third eye රටවට අපුවත් කිහිපයක් දැන් ඕෂඩ් ලස්ට් විද්‍යුත් සංග්‍රහව මගින් සංවිධානය කරන ලද 2021 වර්ෂයේ ප්‍රථම කොරල්පර පිරිසුදු කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය නාවික හමුදාපති වයිස් ඇඩ්මිරල් නිශාන්ත උලුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද උස්වැටකේයාව ප්‍රදේශයේදී පැවැත්වුණා. මෙම වැඩසටහනේදී කැලණිගම් මෝයේ සිට උතුරු දිස්ත්‍රික්ක විහිදෙන ස්වාභාවික කොරල්පරය සහ වෙරළ තීරය පිරිසුදු කිරීම සිදු කෙරුණා. වවුනියාව වෛරව පුල්ලි කුලම වැවේ මල්ලලීමට ගිය පාසල් ගුරුවරයෙකු දියගිලීමෙන් අදුදැසන ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මියගිය පාසල් ගුරුවරයා වවුනියාව දෙමළ මහාවිද්‍යාලයේ සේවය කළ වයස අවුරුදු 32ක පුද්ගලයෙකු බවයි වවුනියාව පොලිසිය ප්‍රකාශ කළේ. යාපනය පලයි ඉත්තාවිල් ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් පලයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. रात्रि प्रवृत्ति विकास अवसान यलि थमेमो हेट मध्यानपातिकाशात समगे शुभरात्रिया දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න